සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පවණක් දෙමින් අදත් සන්ධ්‍යාමනේ කිරීම සමග එක් සිත්වෙමු. එක්තරා අලුත විවාහපත් ඉවරක් දිනක් සවස් කාලයක නැවුම් සුළං පදක් ඉඳගන්නත් එක්ක බයිසිකල් දෙකක් පැදගෙන පාර දිගේ ගියා. බොහොම අමාරුවෙන් කඳු ගැටයක් මුදුනට පැදගෙන ගිහින් අවට සිරි නර්මල හැම අපහොෙන්න හැරුණා. සැමියා, අපි යාට රික් කියලා කියමු. බිරිඳට කිව්වා එයාට පල්ලමේ උපරිම වේගයෙන් පහළට යන අත්දැකීම ලබන්න ඕන නිසා එයා හයියෙන් යනවා බිරිඳට හැමින් එන්න කියලා. ඔහු කඳු මුදුනේ ඉඳලා පහළට වේගෙන් එද්දි ඔහුගේ බයිසිකලයේ පාලනය ගිලිහිලා ගිහින් පාරෙන් පිටතට පැනලා අසල තිබුණු ගස්වල හැපිලා විසි වෙලා ගියා. ඔහුගේ තැළුණු බිඳුණු ශරීරයේ යන්තම් රැඳිලා තිබුණු පණත් එක්ක රෝහලකට ගෙන යනු ලැබුවා. එදා පටන් බිරිඳ නිදි වරමින් රික් ළඟට වෙලා හිටියා. ඔහුට තනියම කෑම කන්න බැරුව තිබුණා. ඇවිදින්නට හැකි වුණේ නැහැ. ටික දවසකට පස්සේ රෝද පුටුවෙන් රෝහල් භූමියේ තිබුණු උද්‍යානයකට යන්න ඔහුට අවසර ලැබුණා. එවැනි දවසක ඔවුන් දෙදෙනා උද්‍යානයේ ගහක හෙවන ලබමින් ඉන්නකොට ඔහු බිරිඳ වෙතට හැරිලා කිව්වා, මම දන්නේ නැහැ මට ආයේ කවදාවත් ඇවිදින්න පුළුවන් වෙයිද කියලා. නමුත් මම ඉගෙන ගනිමින් ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේට වඩාත් ළඟ ඇවිදින්නට. ඒක තමයි මට ඇත්තටම ඕන වෙන්නේ කියලා. සමහරු කරනා වගේ කේන්තියෙන් තම අත මිටමොළවල උන්වහන්සේ දිහාට දික් කරනට වඩා ඔහු කළේ උන්වහන්සේගේ අත තදින් අල්ලා ගැනීමයි. සමහර විට අපේ නිමක් නැති පරීක්ෂාවන් මැද්දේ අපට උපකාර ලබා ගන්න සිද්ධ වෙනා රික් වගේ චරිතයකින් අපේ දෘෂ්ටි කෝණය සකස් කරගන්නට. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේ සමග අපිට තිබෙන අපූර්ව සම්බන්ධතාව ගැන මතක් කරගන්නට. අපගේ තත්ත්වයන් උපරිම දුෂ්කර වන විට අපිට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවේ තමයි. අපි සන්නද්ධ වෙලා නැහැ අප මූණ දෙන සියලුම ගැටලු හසුරවන්නට. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් සියල්ල හසුරවන්නට. ඒ නිසා තමයි දාවිත්තුමා ගීතවලේ 55:22 බය නැතුව අපිට කියන්නේ, නුඹේ බර ස්වාමීන් පිට තඹව උන්වහන්සේ නුඹ උසුලන සේක කියලා. අපේ කතාවේ රික් තේරුම් ගත්තා වගේ ක්‍රිස්තුස් වහන්සේ සමග ඇවිද යාම අපට අපේ පාද මත රඳාපවතින්නට යන්නේ නැහැ. ඒක අපේ සිත මතයි රඳාපවතින්නට යන්නේ. අපි මුහුණ දෙන වඩාත් අන්ධකාරම පරීක්ෂාතුමින් අපට ගමන් කරන්නට හැකි වෙනවා අපි ලෝකයේ ආලෝකය වන ක්‍රිස්තුස් වහන්සේ සමග ගමන් කරන විට. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපේ සියලු බර ඔබ වහන්සේ පිට තැබීමට ලබා දී ඇති හැකියාව නිසාත්, ඔබ වහන්සේ අපව උසුලාගෙන යන බවට දී තිබෙන සහතික නිසාත් ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.